වෙල්කම් කියලා ලික්විඩ් ෂෝ එකට පිළිගන්න. ඉතින් අදත් අපි ඔයාලා ඉල්ලපු ප්‍රෝග්‍රෑම් එකක් කරන්න තමයි ලික්විඩ් ෂෝ එකෙන් ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා දන්නවා පහුගිය සතිය වල අපිට ලික ගැන ටිකක් කතා කරන්න බැරි වුණා. ඉතින් ඔයාලා අපෙන් අහලා තිබ්බා ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරලා තිබ්බා ලික ගැන ඇයි ප්‍රෝග්‍රෑම් කරන්නේ නැත්තේ? අපිට රිවිව් එකක් ඕනේ නැත්නම් අපිට ලික ගැන කොක්ටේල් මොන හරි කතන්දරයක් කරන්න කියලා. ඉතින් අද අපි ඒකට ඔයාලට හොඳ ඔප්ෂන් එකක් දෙන්නනේ. ඔයාලා අපෙන් ගොඩක් රික්වෙස්ට් කරපු බෝටල් එකක් ගැන රිවිව් එකක් කරන්න තමයි අද අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අද මම ගෙනල්ලා තියෙනවා ඕල් බ්ලූ සුපර් ප්‍රීමියම් වොඩ්කා එක. මේක ගොඩක් දෙනෙක් මේ වෙද්දිත් මාකට් එකේ දාන්නවා. ඔයාලා දැකලා තියෙනවා. ඉතින් ඔයාලා අපෙන් අහුවා රිවිව් එකක් කරන්න, අපිට රික්වෙස්ට් කරා රිවිව් එකක් කරන්න කියලා. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ, නැත්නම් අද රිවිව් කරන්න යන්නේ ඕල් බ්ලූ සුපර් ප්‍රීමියම් වොඩ්කා එක. මේක හදන්නේ VA ඒකම තමයි. මේකෙන් අපිට හදාගන්න පුළුවන් කොක්ටේල්ස් කීපයකොත්, ලේසියෙන් ගෙදර ඉඳන් හදාගන්න පුළුවන් කොක්ටේල්ස් කීපයකොත් ඔයාලට හදලා හදන්න කියලා දෙන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. හරි. ඉතින් වෙනදත් වගේ අපි ඉස්සලාම් පටන් ගමු බොටල් එකෙන්. හරි. ඉතින් වෙනදත් වගේ අපි හැමදාමත් බොටලයක් ගැන කතා කරන්න ගියාම අපි මුලින්ම බොටල් එකේ ලුක් ඇන්ඩ් ෆීල් එක කොහොමද, ඒක අපිට පේන විදිහ ගැන, අපිට ඒක පේනවා අපිට දැනෙන විදිහ ගැන අපි කතා කරනවා. ඉතින් අද අපි මේ බොටල් එක දැක්ක ගමන් ඔයාලට පේනවා මේක ගොඩක් ලස්සන බ්ලූ කලර් එකකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ට්‍රාන්ස්පරන්ට් ඔයාලට ඇතුළ හොඳට පේනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ බොටල් එක ගොඩක් රිච් ලුක් එකක් තියෙනවා මේ බොටල් ඩිසයින් එකත් එක්ක. يعني අපිට දැක්ක ගමන් මතක් වෙන්නේ ස්කයි, ඊට පස්සේ ස්කයි වොඩ්කා, ඒ වගේම ග්‍රේ ගෝස්, ඒ වගේ හොඳ සුපර් ප්‍රීමියම් වොඩ්කා එකක් තමයි අපිට මතක් වෙන්නේ. ඒ වගේම තමයි අපි කියවලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් AB වොඩ් සුපර් ප්‍රීමියම් වොඩ්කා, ඒ කියන්නේ ඕල් බ්ලූ සුපර් ප්‍රීමියම් වොඩ්කා. ඊට පස්සේ පල්ලෙහාට ගියාම අපිට බලා ගන්න පුළුවන් ට්‍රිපල් ඩිස්ටිල්. මේක 100%ක් ග්‍රේන් වලින් තමයි හදලා තියෙන්නේ. ඒ වගේම තුන් පාරක් මේක පෙරලා තියෙන්නේ. ඒක තමයි මේක ට්‍රිපල් ඩිස්ටිල් කියලා ගහලා තියෙන්නේ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් මේක ඇල්කොහොල් පර්සන්ටේජ් එක, ස්ට්‍රෙන්ත් එක දාලා තියෙනවා 140ක්. ඒ වගේම තමයි මේක මිලිලීටර් 750ක ප්‍රමාණයකින් තමයි එන්නේ මේ බොටල් එක. ඉතින් ඒ වගේම තමයි එහා පැත්තේ කතාව දාලා තියෙනවා. ඔයාලට ගත්ත වෙලාවක කියවන්න පුළුවන්. ඒ ටික තමයි අපිට මේ බොටල් එකේ බලා ගන්න තියෙන්නේ. ඉතින් ගොඩක් රිච් ලුක් එකක්, ඕනම පාටි එකට ඕනම තැනකට බය නැතුව තියන්න පුළුවන් හොඳ බොටල් එකක් විදිහට මේ ඇබ්සලූට් බ්ලූ ඕල් බ්ලූ කියන එක, ඕල් බ්ලූ කියන වොඩ්කා එක, සුපර් ප්‍රීමියම් වොඩ්කා එක හඳුන්වන්න පුළුවන්. හරි. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ සිල්ව ලිඩ් එක ගොඩක් කරාට මේ සිල්ව ලිඩ් එකෙමුත් මේක තියෙන රිච් ලුක් එක ගොඩක් වැඩි කරලා පෙන්නනවා. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ කොහොමද මේක ටේස්ට් එක දැන් ඔයාලත් බලන් ඉන්නේ කොයි වගේ රසක් වෙයිද කියලා. ඉතින් ගොඩක් වෙලාවට ඔයාලා ට්‍රයි කරලා ඇති දැන්ටවත්. ඉතින් ඊළඟට අපි කතා කරන්න යන්නේ මේකේ රහ ගැන. ඉතින් ඒකට මෝඩි අරලා බලමු කොහොමද මේකේ රස. හරි. ඉතින් අපි හැමෝම බලන් ඉන්න වෙලාව තමයි මේ. මාගේ ප්‍රෝග්‍රෑම් එකේ ආසම කෑල්ල තමයි, ආසම කෑල්ල නෙවෙයි ආසම තැන තමයි මම මේක මේ ටේස්ට් කරන ට්‍රයි කරන තැන. ඉතින් මම කලින් ඇත්තටම මේක ට්‍රයි කරලා නැහැ. අද තමයි පළවෙනි වතාවට ට්‍රයි කරන්න යන්නේ. ඉතින් බලමු කොහොමද මේක තියෙන ෆ්ලේවර් එක මොන වගේද කියලා. ඉතින් මේක අරපුවාමත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ලිඩ් එක එන්නේ. ඒ වගේම මෙතන ප්ලාස්ටික් ෆිල්ටර් එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට ඔයාලා දාන ෂොට් එක ලෙවල් කරලා හරියට ඇඩ්ජස්ට් කරලා ඔයාලට දා ගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණය. හරි. ඊළඟට අපි දාලා බලමු කොහොමද මේක කියන එක. හරි. ඉතින් ඔයාලා දන්නවා වොඩ්කා කියන්නේ කලර්ස් ඩ්‍රින්ක් එකක්. ඔයාලට හොඳට ඒක තේරෙන ඔය හැම කෙනෙක්ම දන්නවා. ඉතින් මේක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේකේ කලර් එක කිසිම කලර් එකක් නැහැ. ඒ වගේම ඊළඟට තියෙන්නේ ඇරෝමා එක කොයි වගේද කියලා බලන්න තමයි දැන් අපි යන්නේ. අතරම හරි රිච් ඇරෝමා එකක් තියෙන්නේ. හොඳට ඒක නහයට තේරෙනවා. ඒකේ ක්වොලිටි ග්‍රේන්ස් පාවිච්චි කරන කියලා හොඳට තේරෙනවා. ඒ වගේම අර ගොඩක් ඇරෝමා එකෙත් අර ගොඩක් ලිකවල අපිට හොඳට තේරෙනවා ඒකේ හෑෂ්නස් ගතිය. ඒකේ හෑෂ්නස් ගතිය අපිට හොඳට තේරෙනවා ඒ ඇරෝමා එකෙත්. හැබැයි මේකේ ඒ වගේ ලොකු හෑෂ්නස් ගතියක් නැහැ ඇරෝමා එකේ. ඉතින් ඊළඟට තියෙන්නේ මේක ට්‍රයි කරලා බලන්න. අපි බලමු කොහොමද ඩ්‍රින්ක් එකේ ෆ්ලේවර් එක, පැලට් එක මොන වගේද කියලා. අතරම අර කෝන් වල තියෙන ඒ කෝන් වල තියෙන රස හොඳට තේරෙනවා. ඒ වගේම තමයි ඒකේ අර පොඩි ස්වීට් ටච් එකක්, ඒ කියන්නේ ස්වීට් ටච් එකක් තේරෙනවා අන්තිම හරිය වගේ. ඉතින් අර
ගොඩක් වෙලාවට අනිත් drinks වල අනිත් vodka වල තියෙන harshness ගතිය يعني ගොඩක් වෙලාවට ඒ harsh ගතිය දැනෙන්නෙම නැති තරම්. කියන්නේ කිසිම අවුලක් නැතුව lady කෙනෙකුට වුණා මේක drinkable බොන්න පුළුවන් එකක්. ඉතින් ඒ වගේම තමයි මට එකපාරට මට මතකයට ආවේ නිකන් russian standard vodka වගේ ඒ vodka වල තියෙන flavor sense එක ඒ touch එක තමයි ගොඩක් වෙලාවට මට දැනුනේ. ඉතින් ඒක නිසා බය නැතුව recommend කරන්න පුළුවන් මේ drink එක ඔයාලට try කරලා බලන්න. හරි. හරි. ඒ විදිහට තමයි අපි අද මේ vodka එක try කරේ. හරි. ඊළඟට තව දෙයක් අපි ඔයාලට අද කියලා දෙන්න යන්නේ මේ vodka එකෙන් කරන්න පුළුවන්. මේ vodka එකෙන් ඔයාලට ලේසියෙන් හදා ගන්න පුළුවන් cocktail දෙකක් හදන්න තමයි දැන් අපි කියලා දෙන්න යන්නේ. ඉතින් මේක straight බොනවට වඩා ඔයාලා දන්නවා vodka ගොඩක් වෙලාවට අපි බොන්නේ මේක බොන්න කලින් අපි මේක freezer එකට දාන්න ඕනේ. freezer දාලා හොඳට chill වුණාම තමයි ඒක අපි අරන් බොන්නේ. එතකොට මීට වඩා මේ drink එක ගොඩක් smooth වෙනවා. මේ මේ තියෙන harshness ගතියත් ගොඩක් වෙලාවට අඩු වෙනවා. අපි මේක freezer එකට ගන්න කලින් පෑ දෙකක් තුනක් දාලා තිබ්බොත්. හරි. ඒක ඔයාලට දැනගන්න කිව්වේ ගොඩක් වෙලාවට ඊළඟ කාරණා තමයි ගොඩක් වෙලාවට vodka වලට අපි ගොඩක් chase කරන්නේ. අපිට මේක straight ඒ කියන්නේ කෙලින්ම අපිට මේක පාවිච්චි කරන්නත් පුළුවන්. ඊළඟට අපි යන්නේ cocktails දෙකක් හදන්න. හරි. එහෙනම් අපි ගිහිල්ලා බලමු අපිට මොනවද මේ cocktails හදන්න ඕනි වෙන්නේ කියලා. හරි දැන් අපි හදන්න යන්නේ අපේ දවසේ පළවෙනි cocktail එක all blue vodka එක පාවිච්චි කරලා. ඉතින් අපිට ඒකට ඕනි වෙනවා strawberry, ඊළඟට අපිට ඕන නම් mint, ඊළඟට මයි ගාව තියෙනවා lime. ඒ වගේම තමයි අපිට ඒකට පාවිච්චි කරන්න ඕනි lemonade. ඉතින් මේ ටික තමයි හරිම simple ingredients ටිකක් ඕන කෙනෙකුට හොයා ගන්න පුළුවන් ඕන supermarket එකකට ගියොත් ඔයාට strawberry ගන්න පුළුවන්. හරි. දැන් අපි හදන්න යන්නේ ඉස්සෙල්ලාම අපි කරන්නේ මේ strawberry මේ විදිහට වෙජස් විදියට කපා ගන්නවා. ටිකක් ඉදිච්චව නම් ගොඩක් හොඳයි. හරි. මේ විදියට කපාගත් ස්ට්‍රෝබෙරි අපි එකතු කරනවා ග්ලාස් එකකට. චුට්ටක් ඊළඟට අපි මේක මඩල් කර ගන්නවා. එතකොට අර ස්ට්‍රෝබෙරි වල තියෙන ෆ්ලේවර් එක හොඳට එළියට එනවා. ඊළඟට අපි කරන්නේ අපි ගාව තියෙනවා mint leaves. අපි මේ mint leaves තලන්න එපා. මොකද ඒ තැලුවොත් ඒකේ තියෙන තිත්තරහ එළියට එනවා ගොඩක්. ඒක නිසා පොඩි ටච් එකක් දීලා තම්ප් එකක් දීලා ගන්න. හරි. ඒකට එකතු කරගන්න. හරි. ඊළඟට අපි කරන්නේ අපේ all blue vodka එකෙන් එකතු කරගන්නවා මිලිලීටර් 50ක් වගේ. හරි. අනිවාර්යෙන් අපි ඕන වෙන දෙයක් තමයි අයිස් කියන්නේ. ඉතින් අපි අයිස් එකතු කර ගන්නවා. ඊළඟට ග්ලාස් එක පිරෙන්න අයිස් එකතු කර ගන්න. ඊළඟට අපි කරන්නේ ලෙමනේඩ් එකතු කරන එක. මේ විදිහට පිරෙන්නම අපි ලෙමනේඩ් එකතු කර ගන්නවා. අන්තිමට මේ විදිහට ලයිම් ජූස් එකතු කර ගන්නවා. ඉතින් ඒකෙන් අර තියෙන වොඩ්කා එකේ තියෙන harshness ගතිය අපිට අඩු කර ගන්න පුළුවන්. ඒ වගේම ඒක වෙනස්ම විදිහක වෙනස්ම රසයක් එකතු කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒක බොන්න අමාරු කෙනෙක් ඉන්නවනම් මේ විදිහට බොන්න හරිම ලේසියෙන් අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මේකට ගැළපෙනම cocktail එකක් තමයි මේ තියෙන්නේ. හරි ඊළඟට අපි යන්නේ අපේ දෙවනි කොක්ටේල් එක හදන්න. මේක හදන්නත් අපිට හරිම සරල ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකක් තමයි ඕනි වෙන්නේ. මම ගෙනත් තියෙනවා පැෂන් ෆෲට්, ඊළඟට මම ගෙනත් තියෙනවා ඔරෙන්ජ්, ඊළඟට තියෙනවා ලයිම්. ඉතින් මේ ටික තමයි අපිට ඕනි වෙන්නේ. ඊට අමතරව මයි ගාව තියෙනවා සෝඩා. සෝඩාත් මේකට ඕනි වෙනවා. හරි මුලින්ම ඉස්සෙල්ලා වගේම අපි මේ මැන්ඩරින්, හරි ඔයාලා ඔරෙන්ජ් පාවිච්චි කරන ඔරෙන්ජ් අපි දාගන්නවා. මේ විදිහට සාමාන්‍යයෙන් සාමාන්‍ය ප්‍රමාණය බිකි 4ක් 5ක් විතර ග්ලාස් එකකට දාගන්නවා. ඊළඟට කලින් වගේ අපි මේකත් ජූස් එක එළියට එනකන් තලා ගන්නවා. ආයෙත් වොඩ්කා මිලිලීටර් 50ක්
මේකට එකතු කරගන්න. හරි ඊළඟට අපිට තියෙන්නේ මේකට අයිස් කියුබ් එකතු කරගන්න එක. ඉස්සෙල්ලා විදිහටම ග්ලාස් එක පිරන එකක් අයිස් කියුබ් එකතු කරගන්නවා. ඊළඟට මම කරන්නේ සෝඩා. සෝඩා වලින් මේ ග්ලාස් එක ටොප් අප් කරගන්නවා. හොඳට ඉදිච්ච ෆැෂන් ෆෘට් භාගයක් වගේ මේක උඩින් එකතු කරගන්න. අන්තිමට ලයිම් ජූස් ටිකක් මේකට එකතු කරගන්න. මේ විදිහට තමයි මේ කොක්ටේල් එක අපි හදන්නේ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කොක්ටේල් එකක්. හරි ඉතින් ඒ විදිහට තමයි අපි ඕල් බ්ලූ සුපර් ප්‍රීමියම් වොඩ්කා වලින් රසම රස ලේසියෙන්ම හදාගන්න පුළුවන් කොක්ටේල්ස් දෙකක් හදාගත්තද ඔයාලත් ගෙදර දැන් ට්‍රයි කරන්න ට්‍රයි කරලා බලලා කොහොමද කියලා කියන්න. ඊළඟට මම දන්නවා ඔයාලා කල්පනා කරන කාරණාව තමයි මේක කීයක් වෙනවද, කොච්චර මුදලක් වෙනවද කියලා. ඔයාලා හිතනවා ගොඩක් වෙලාවට මේක ගොඩක් එක්ස්පෙන්සිව් වොඩ්කා එකක් වෙන්න ඇති කියලා. ඇත්තටම ක්වොලිටි එක ගොඩක් වැඩි වුණාට ප්‍රයිස් එක එච්චර වැඩි නෑ. මේක රුපියල් 2700කට වගේ මාකට් එකේ මිලදී ගන්න පුළුවන්. අනිත් විශේෂම කාරණාව තමයි මේක හදන්නේ අපේ රටේ අපේ ඉරිඟු වලින් තමයි මේක හදන්නේ. ඉතින් අපි දන්නවා මේ වෙලාවේ අපිට ලොකු ප්‍රශ්නයක් විදේශ විනිමය සම්බන්ධයෙන් ඩොලර් සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් ෆොරින් බ්‍රෑන්ඩ් ෆොරින් ලික බොන්න අමාරු නම් මං හිතනවා හොඳම ඕල්ටර්නේටිව් එකක් හොඳම ගන්න පුළුවන් වොඩ්කා වලට කැමති කෙනෙක් නම් මේක මං හිතනවා හොඳම වොඩ්කා එකක් ඒ වෙනුවට කියන එක. හරි එහෙනම් අද අපි ලික්විඩ් ෂෝ එක ඉවර කරනවා. අද අපි රිවිව් කරේ VA ඕල් බ්ලූ සුපර් ප්‍රීමියම් වොඩ්කා එක. තව ඔයාලට අපි මේ වගේ රිවිව් කරන්න ඕනි බ්‍රෑන්ඩ්ස් තියෙනවා නම් අපිට ඒක පල්ලෙහැන් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි මේ බ්‍රෑන්ඩ් එක ඔයාලට සතොස, ඒ වගේම ආපිකෝ, ග්ලෝමාක් මේ වගේ හැම සුපර් ප්‍රීමියම් බාස් වලින්, ඒ වගේම තමයි හැම බා එකම වගේ දැන් මේ බ්‍රෑන්ඩ් එක ගන්න තියෙනවා. මොකද ඔයාලා මගෙන් අහලා තිබ්බා කොහොමද මේක කොහෙන්ද ගන්න කියන එක. ගොඩක් වෙලාවට අපි බ්‍රෑන්ඩ් එක රිවිව් කරාම ඊළඟට එන ප්‍රශ්න. ඉතින් ගොඩක් බාස් වල මේක තියෙනවා. ඔයාලට ස්පෙෂලි කිව්ව ඒ බාස් වලින් ගන්න පුළුවන්. හරි එහෙනම් මේ ඔයාලට මේ වගේ තවත් අපි රිවිව් කරන්න ඕනි බ්‍රෑන්ඩ්ස් ගැන අපිට පල්ලෙහැන් කමෙන්ට් කරන්න අපි අනිවාර්යෙන් රිවිව් කරනවා. එහෙනම් අදට ලික්විඩ් ෂෝ එකකින් අපි ගිහිල්ලා එන්නම්. අමතක කරන්න එපා ලික්විඩ් ෂෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම තමයි අපි TikTok, Instagram, Twitter මේ හැම එකම අපි ඉන්නවා. අපි පල්ලෙහැන් ලින්ක්ස් දාලා තියෙනවා. ඒවත් ෆලෝ කරන්න. ගොඩක් දේවල් මේ ලික සම්බන්ධයෙන් නැත්නම් බේවරේජස් සම්බන්ධයෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි එහෙනම් අදට ලික්විඩ් ෂෝ එකේ අපි ගිහිල්ලා එන්නම්. සිහිල් සලු පිළි දරා නැගීරිය පෙරහරින් පැතුූ පෙම්ලොවදිනා මන්නාලිය වීලන්තේ ගියත් අකිල කරා.